දෙදා සිස්සේ දහය එකලොසලගෙන හුගොඩ පොලිසින් ඔයසි මහත්තයා ස්වාමිය ආරච්චි තව පොලිසිය අයයි එකසේලා මගේ ස්වාමියට මගේ නිවසට ගෙනහල්ලා මගේ අම්මටයි මගේ තාත්තටයි මගේ සහෝදරය හැමෝටම පේන්න මේ ගැහුවා ගහලා ගහලා එල්ලා බලටත් ගහලා අනේ සර් මට ගහන්න එපා කියද්දි කෑ ගහද්දි ගැහුවා බරට ගහන ගහන ගියා සපත්තුවෙන් කොම්බේ කුඩු ගියා උඹේ සල්ලි ගියා කිව්වා හරිද ගැහුවා ඊට පස්සේ සම්සිලින් පොලිසිය සර් බටන් කොල්ලෙන් ඔළුවට හරියට ගැහුවා ගහ 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 කුඩු කොම්බේ සල්ලි කුඩු ගියා කිව්වා ගැහුවා ගහලා ගහලා එල්ලා මම කෑ ගහනවා මගේ සහෝදර දෙන්නත් හරියට කෑ ගැහුවා කෑ ගහගා මපි නැදර පලද්දී මේ අපේ තල්ලු කොල්ල දැම්මා මමයි මගේ ස්වාමිය නිදාගන්න කාමරේ තමයි මගේ මහත්තයට ගැහුවේ හොඳටම ගැහුවා ලේත් ආවා ඔළුවේ ලේ එන්නේ ගානේ බම්මලි දාන දාන ගානේ ගැහුවා ඒත් මම කෑ ගහ ගුවානේ මගේ මහත්තයට ගහනවා කියලා මගේ මහත්තයා වතුර ඉල්ලුවා වතුරවත් දෙන්න දුන්නේ නැහැ මම වතුර අරගෙන දුකන ඉද්දි මාව තල්ලු කරලා දැම්ම පොලිසිය පිස්තල් එකක් අතේ තියාගෙන ඒ එයා මාව ගිහලා එළියට තල්ලු කරලා දැම්ම හම්සියනවා යන්න එහාට කියලා එල්ලා ඊට පස්සේ මගේ මහත්තයා පොලිසියට අරන් ගියා පොලිසියට අරන් ගිහලා එල්ලා අපිට එන්න දුන්නේ නැහැ ඒ දාරා යන්න දුන්නේ නැහැ අපි පොලිසියට ඉතුරු සල්ලිත් අරගෙන මගේ මහත්තයා ගත්තා 50000 සල්ලි ගත්තේ නෑ එයා මේ 50000 අරගෙන ඉන්නයි කිව්වා ඊට පස්සේ උදේ මමයි අම්මයි තාත්තයි 50000ක් ණයට හොයාගෙන පොලිසියට ගිහිල්ලා බාර දුන්නා පොලිසිය ඔයසී කිව්වා මේ ආමියාට බාර දෙන්න කියලා එල්ලා ගණන් කරන්න දුන්නේ ගණන් කරෙත් නෑ ඒ කට්ටිය 50000ක් අරගෙන ඒ මගේ මහත්තයා වැඩ කර ඉන්න දලාලි මේ ඔයසි පොලිසිය ඒ මහත්තයා ගෙන්න සල්ලි අරගෙන ඉන්න දෙන්නත් එක්ක ඔෆිස් එකේ කතා කරගෙන හිටියා මොනවද අපිට එළියට යන්නයි කිව්වා ගොඩක් කියලා හදා ගන්න ඉඳලා එලා මගේ මහත්තයා වැඩ කරගෙන ඉඳලාලි 50000ක් අරගෙන එයා ගෙදර යන්න ගියා ඊට පස්සේ මම ඇහුවා කොහොමද මහත්තයා කියලා එතකන් කවුරුත් කිව්වේ නෑ මගේ මහත්තයා ඉස්පිරිතාල යන ගියා කියලා සල්ලි බාර ගන්නට පස්සේ තමයි කිව්වේ මේ මගේ මහත්තයාට වමන යනවා ලේ වමන යනවා මේ ඉස්පිරිතාල යන ගියා කියලා ඊට පස්සේ පැයක් විතර පැය දෙකක් විතර වගේ බලන් ඉතියා ආවේ නෑ එකන් එනවා කිව්වා ආවේ නෑ ඊට පස්සේ පොලිසිය ගයන් අරන් ගිය මගේ මහත්තයා අරන් ගිය ජිප් එක ආවා මම දුර ගිහිල්ලා ඇහුවා මගේ මහත්තයා කෝ කියලා ඊට පස්සේ කිව්වා දොම්පි ඉස්පිරිතාලයෙන් එයා වත්පිරි ඉස්පිරිතාල යන ගියා එයා ටිකක් අමාරුයි එයා නින්දයන් බෙහෙතක් ඉදලා තියෙන්නේ මේ දැන් එකන් ඉන්නේ ඔයාලා ගෙදර යන්න මේ කියලා මගේ ටෙලිෆෝන් නම්බර් එකයි ඉල්ලගත්තා ඊට පස්සේ අපි ගෙදර ගියා ගෙදර ගිහිල්ලා හිටියා 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 කෝල් එකක් කවුරුත් ගත්තේ නැහැ ඊට පස්සේ අපි ආවා ආයි පොලිසියට ඇවිල්ලා ගියා ඇවිල්ලා ඇහුවාම කිව්වා මේ අපිට සැකයක් තියෙනවා මගේ මහත්තයා මොකක් හරි වෙලාද දන්නේ මට සැකයක් තියෙනවා මට කැමිල්ලක් දාන්න ඕනි කියලා එහෙනම් මට කවුරුත් පිළිගත්තේ නැහැ අපිට හරියට බෑන පොලිසි ඉන්න කට්ටිය හරියට බෑන සම්සිල කිසිම සම්සිල කීවිදිර කරන්න බෑන් ඒවා මේවා ලියන්න බෑ කියලා හරියට අම්මටයි මටයි හරියට බෑන ඊරෝ සිතන ගොඩක් කියලා ඉඳලා ටිකක් කියලා ගිරුසේ කිව්වා මේ පොලිසිය ලොකු මහත්තයෙක් ඇවිල්ලා ඉන්නවා දැන් මම මේවා ලියන්න බෑ ඔයාලා මේ පස්සෙන්දි කියලා එනවා ඊට පස්සේ අම්මයි මගේ අනිත් ඥාති ටිකයි මේ අම්මා ගියා ඉස්පිරිතාලේ යද්දී මම කෝල් කර අම්මට කියලා තියෙනවා වත්පිටි වලින් කොළඹ අරන් ගියා කියලා මම ගියේ නෑ රාගම ඉඳලා මේ කොළඹ අරන් ගියා කියලා ඊට පස්සේ මම ගියේ නෑ මම ගෙදර හිටියා ඊට පස්සේ අම්මා කෝල් එකක් දුන්නා මේ කොළඹ අරන් ගියා කියලා ඊට පස්සේ අම්මා පුතේ ඔයා යන්න පොලිසියට පුංචිත් එක්ක මේ ගයන් ටිකක් අමාරු වගේ මෙහෙමයි කියලා ඊට පස්සේ මමයි පුංචි පොලිසියට ගියා පොලිසියට ගිහිල්ලා ගියාම ෆැමිලිලා දාන්න ආවේ ගයන් ටිකක් අමාරුයි මම මහත්තයර අමාරුයි මට ෆැමිලිලා දාන්න ඕනේ කියලා කවුරු පිළිගත්තේ නැහැ හොඳටම මටයි පුංචිරයි බැන්නා ඉඳලා ඉඳලා ඊට පස්සේ
ටිකක්ලා ගියාට පස්සේ ඔයිසි මහත්තයා ඔෆිස් එකේ හිටියා අපි මගේ දිහායි කුස් දිහායි බලාගෙන breaking.lk